ඒක මංගල දවසක් වගේ. ගිහිල්ල හාහාපුරා කියලා එලාපු පළවෙනි දැලට අර රත්තරම් මාළුවා පැටලුණා. දැල ගොඩ ගන්නකොට බලන්න ලස්සනයි. රන්වන් පාටිං දිලිසෙනවා. ඒ දීවර දරුවන්ගේ වැඩි හිටියු. හුඟාක් සතුටුනා අපේ දරුවන්ගේ පළවෙනි දැලටම රත්තරම් මාළුවෙක් ඉපද අහුනා කියල කියන්නේ. මේක මේ දරුවන්ගේ වාසනාව. හැම්මත් තැන මේ ගොල්ලෝ ඔල්වර සංදිදී සතුටු වුණා. නමුත් කල්පනා කරා විශේෂ මාළුවේ. අරං යමු රජ්ජුරුවගාවට කියලා. එහෙම්මම මාළුවා මරන් නැතු රජ්ජුරුවගාවට අරන්වා. රජ්ජුරුවොත් මාළුවා බලලා මෙයා නං හරි විශේෂයි, අරං යං බුදුරජාණන් වහන්සේ ගාවට කියලා අරන්ගිය. ජේතවනාරාමිට ගෙනෙහිල්ල භාගිතුන් වහසට පෙන්වා. දැක්ක ගමන් බුදුරජාණන් වහසේ ඇඳුරුව මේ කවුද කියලා. රජ්ජුරු වහනු ස්වාමීණි කවුද මේ ස්වාමිණි ඇයි මෙච්චර ලස්සන? භාගිතුන් වහ සඳහන් කළා, මහරජ කාශ්‍යප බුද්ධ ශාසනය විනාශ කරපු භික්‍ෂුවක් මෙයින්. මේ භික්‍ෂුවගේ ඒ කාලේ නම කපිල. බුද්ධාන්තරයක් අවීචයේ දුක්වින්ද ධර්මය අධර්මය කරල. ඊට පස්සේ තමයි මෙ තිරිසන් ලෝකට ඇවිල්ල තියෙන්නේ. මේ තරම් ලස්සන වුණේ මුලින් ත්‍රිපිටකේ හොඳට දැනගෙන හොඳට බණකීවා. නිර්මල පර්යාප්තිය හොඳට දේශනා කරපු පිණින් රත්තරම් පාට වෙලා ඉපදුනා. පස්සේ විකෘති කළා තමන්ගේ මුවෙන්. ධර්මය විකෘති කර කර දේශනා කරපු නිසා මේ මාළුවා කටාරිනකොට මුළු ජේතවනාරාම පරිසරයේම ඉවසන්න බැරි තරම් දුර්ගන්ධයකින් පිරලේනවා. බුදුරජාණන් වහන්සේ කාරණාව විස්තර කළ රජ්ජුරුවන්ගෙන් ඇහුව, මහරජේ මෙයාවත් මනුස්ස භාෂාවෙන් කතා කරවන්නද කියලා. රජ්ජුරුව කැමති වුණා. බුදුරජාණන් වහන්සේ කතා කළා කපිල කියලා. කතා කරනකොට මාළුවත් කතා කළා. එතකොටත් පලාති ඉන්න බෑ, දුර්ගන්ධයි. බුදුරජාණන් වහන්සේ අහනවා කපිල, කෝ සාගත? ස්වාමීනි, මගේ සහෝදරය පිරිනුවම් පෑවා. බුදුරජාණන් වහන්සේ අහනවා, කෝ උඹේ අම්මා? ස්වාමීනි, අම්මා මං හිටිය වාගෙම නිරේ. අම්මයි නංගී දෙන්නත් මහන වුණා. මහන වෙලා ඒ දෙන්නත් මෙයාට අනුව ගිහිල්ල සිල්වත් ගුණවත් සංඝයාට බැන බැන තමයි කටයුතු කළේ. ඉතින් අම්මත් නිරේ, නංගිත් නිරේ, අයිය විතරක් රහත් වුණා. බුදුරජාණන් වහන්සේ අහනව කපිලේ, කොහෙද යන්නේ කියලා? දැන් ස්වාමීනි ආයෙත් මෙරලා යන්නේ හිටපු දිහාටමයි. ඒ කියන්නේ ආයෙත් යන්නේ අවීචියටමයි. එහෙම කියලා ඇතිවෙච්ච දුක වික්ෂිප්ත භාවය දරාගන්න බැරුව අර උරු කඳේම ඔළුව ගහගෙන ගහගෙන මාළුවා මැරුණා. මැරෙන නිමේෂයෙන් ආපහු ගිහිල්ලා අවීචිය ඉපදුණා. භාගිතුන් වහන්සේගේ ධර්මයට හානි කරලා කරගත්ත දෙයක්. ඇයි මේ භික්ෂුව ධර්මයට හානි කළේ? ලාභ ලෝභින්ද. ධර්මය අධර්මය කළා. බොහෝ දෙනාට අර්ථය පිණිස නෙමෙයි, බොහෝ දෙනාට අනර්ථය පිණිසම ධර්ම දේශනා කළා. සම්‍යක් ප්‍රතිපත්තියෙන් ශාසනයට ධර්මයෙන් සංග්‍රහ කරනව වෙනුවට වරදවා පිළිගැනීමෙන් අධර්මය විස්මතු කළා. ලෞතුරා බුදුවරු මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමිතා පුරලා බෝසත්වරු ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්නේ කෙනෙකුට රැකියාවක් හොයලා දෙන්න නෙමෙයි, කෙනෙකුට ලාභ ලෝභ හොයලා දෙන්න නෙමෙයි, කෙනෙකුට ප්‍රත්‍ය හම්බ කරන්න මග කියලා දෙන්න නෙමෙයි, සකල ලෝක සත්වයාට අමා මහ නිවන කියලා දෙන්නේ.